ඉස්සෙල්ල ඉගෙන ගන්න ඕන අෂ්ටවිධ සමාපatti වෙන. ඔය වචන කිව්වට කට්ටිය දන්නේ නැතිනො. අෂ්ටවිධ සමාපatti. අටවිධ සමාපatti. සෝතාපන්න ඵලයට 180ට වීරිය කිරීම. අංක 1ට හම්බ වෙලා දැන් වීරිය කර. ඒ වීරිය පටන් ගන්න තැන අෂ්ටවිධ සමාපatti වලට යන්න ප්‍රවිෂ්ඨ වෙන. ඔන්න සෝතාපන්න වෙන. අෂ්ටවිධ සමාපත්තියෙන් දෙකක් කරගත්ත වෙයි. මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා මගේ ඵලය ලැබුවා වෙන. ඊට පස්සේ තවත් හයක් තියෙනවා. මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා ඵලය ලැබෙනවා. මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා ඵලය ලැබෙනවා. මේකට කියන්නේ අෂ්ටවිධ සමාපatti කියලා වෙනවා. ඊට පස්සේ පංචවිධ මොක්ෂ. පංචවිධ මොක්ෂ තියෙන්නේ සෑම මාර්ගඵලයක් තුලම වෙයි. පංචවිධ මොක්ෂ මාර්ගඵලයක් තුල 180 සම්පූර්ණ වෙනකොට පංචවිධ මොක්ෂයට එක සැරේටපත් වෙනවා. පංච අභිඥාවලට ලක් වෙනවා. අෂ්ට සමාපatti අෂ්ටවිධ මොක්ෂයි. දෙකම එකක් වෙයි. ඒ ලැබෙන්නේත් මොක්ෂයන් වෙන. විමුක්තියින් වෙන. මහත්ඵල හතරට මාර්ග හතරකුත් තියෙනවා. ඒ වායේ ගමන් කරනකොට මේ පංච ධර්ම තියෙන්නේ. අසකනනාසේ දිව ශරීරයේ තියෙන්නේ. අන්න ඒවා අභිඥා තත්ත්වයටපත් වෙනවා. අභිඥා. අභිඥා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම කිව්වොත් වැරදි. අර මෙලොවින් තුරන් වෙලා මොන හරි දෙයක් අනුභව කරලා හරි මත් වෙලා හරි ඉන්න එකක්. මත් භාවයක් එතන සඳහන් කරන්නේ. අභිඥා කියලා කියන්නේ මත් භාවයක්. පංචවිධ අභිඥා අෂ්ටවිධ සමාපatti වල ගමන් කරනකොට අර අභිඥා කියන ගතිය හම්බ වෙයි. දැන් ඕගොල්ලන්ට අර මේ ලෝකෙන් තුරන් වෙලා වගේ යන එකක් තියෙන 180 බලනකොට ඒ අභිඥා ගතිය වෙයි. ඒක පංච ධර්ම වලටම දැනෙන එකක් වෙයි. ඇස කන ආසේ දිව ශරීරයටම දැනෙන එකක් වෙයි. අෂ්ටවිධ මොක්ෂ කියලා කියන්නේත් ඒ මාවතේම තියෙන එකක් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන එකක් වෙයි. අටකට යන තෙක්ම මේ පංච ධර්ම එයට ප්‍රයෝගී වෙන්නේ. අභිඥා tattete ගෙනල්ලා මොක්ෂය ලැබිය යුතුයි. අභිඥා tattete ගෙනල්ලා මොක්ෂය. අභිඥා කියලා කියන්නේ අර මත් ගතියක් වගේ එකක්. ඔය 180 කට්ටිය අහගෙන ඉන්නකොට සමහරක් වෙලාවට මත් වෙලා ඉන්නේ. දේශනාව අහගෙන ඉන්නකොට. ඒ අභිඥා ගතිය වෙන. 180ක් බලාගෙන ඉන්න වෙලාවට මේකත් ඇහෙනකොට ඒ අභිඥා ගතිය වෙන. මේකත් එක්ක 180 තුල ඉන්න පුළුවන් වෙනවා. නැත්තයි 180 පිට වෙනවා. නැවතත් මේක ඇහෙනකොට ආයෙ 180ට සමවතින. මේ ආකාරයෙන් අෂ්ටවිධ මොක්ෂ පංචවිධ ලෝකෝත්තර බල ලෝකෝත්තර මාවතක් ඔය පෙන්න. ඔය තේරෙන්නේ නැතුව තාමත් කියෝ කියෝ යන්නේ කට්ටිය. ලෝකෝත්තර මාවතද? කුසල් දොරටුව විවෘත වෙච්ච තැන ඉඳලා ඒක අහගෙන වඩන මාර්ගය තුල පංචවිධ මොක්ෂ පංචවිධ අභිඥා අෂ්ට සමාපatti අෂ්ටවිධ මොක්ෂ මේ කියන්නව සියලු දේ අර තේරෙන්නේ නැති වචන ටික 180 පටන් ගත්ත තැන ඉඳලා තියෙනවා. කෙටියෙන් මේක වෙනවා. පිළිතුර දෙන්න කියලා කියන්නේ නිතරම මහායානෙන් වෙනවා. නමුත් අර තේරවාදයෙන් අහපු නිසා ඔක තේරෙන්නේ නැති නිසාව කියලා දුන්නේ.